හොඳයි හැටෙන් විශ්‍රාම ගියොත් මොන වගේ අර්බුදයකටද විවිධ ශේෂ්ත්‍ර විශේෂයෙන්ම සංවේදී ශේෂ්ත්‍ර කිහිපයක් තිබෙනවා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ඒ නිසාම තමයි අද දවසේදී අපි මේ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් වුණේ ඉතින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මා සමග සිටනවා රජයේ වෛද්‍යන්තරංගයේ සංගමේ විධායක කමිටු සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයා සුබදැසක් ඔතුමා සුබදැසක් වෛද්‍යතුමනි අපි මුලින්ම මෙහෙම පටන් ගමු දැන් 60න් මේ විශ්‍රාම ගැන්වීම සිද්ධ වෙන්නට නියමිතව තිබෙනවා එහෙම යෝජනාවක් ඇවිල්ලා තියෙනවා දෙසැම්බර් 31 වෙනිදා ඉඳලා මම හිතන්නේ මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා මේ තුල සෞඛ්‍ය ශේත්‍රයට කොච්චර පුරප්පාඩුවක් ඇති වෙනවද මොන වගේ බලපෑමක් ඇති වෙන්නේ ඔව් 60න් විශ්‍රාම ගැනීම කියන කාරණාව දැන් මේ රජය මම හිතන්නේ ප්‍රතිපත්තියක් හැටියට ප්‍රකාශ කරුවා වුන් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම 60 සීමාවෙදී ක්‍රියාත්මක කරනවා කියන එක අපි විශ්වාස කරන යම් කිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් නැත්නම් යම් කිසි නීතියක් පැනවීමේදී ශේෂ්ත්‍රයන් කඩා නොවැටෙන විදිහට ඒ වගේම ඒකට හැමවිටම එකම වුණත් යම් යම් ශේෂ්ත්‍රවල බලපෑම විවිධාකාර වෙන්න පුළුවන් ඉතින් ඒ විවිධාකාර බලපෑම් අධ්‍යයනය කරලා ගත යුතු තීන්දුව තීරණක් හැටියට තමයි අපි විශ්වාස කරන්නේ අපි මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කෙරුවා 60 කියන වයස සීමාවෙදී අපි සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තාම මේ වෙන විට විශේෂඥ වෛද්‍යවරුන් ආසන්න වශයෙන් 300ක් ඒ වගේම සාමාන්‍ය අනිකුත් වෛද්‍යවරුන් ආසන්න වශයෙන් 500ක් විශ්‍රාම ගැනීමට නියමිතයි ඒකම රටේ මේ වෙලාවේ යම් කිසි අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා ඒ වගේම සෞඛ්‍ය කියන එක ඉතාමත්ම සංවේදී ස්ථානයකට ඇවිල්ලා තියෙනවා ඒකම අපි දකිනවා රටේ අනිකුත් ආර්ථික ගැටලුකාරී තත්ත්වයක් එක්ක රට විද්වතුන් හැර යාමේ යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා ඉතින් ඒ කරුණු කාරණා සැලකීමට ගැනීම සැලකිල්ලට ගත්තහම අපිට තියෙන බරපතලම ගැටලුවක් තමයි මේ වෙලාවේ සෞඛ්‍යෙන් එකවර වෛද්‍යවරුන් 800ක් විශ්‍රාම ගැනීම හරහා සෞඛ්‍ය පද්ධතියේ ලොකු අවකාශයක් එනවා අඩුපාඩුවක් එනවා පරියන්ත රෝහල් සහ අනෙකුත් ප්‍රධාන රෝහල් වල යම් කිසි ආකාරයක මේ ශේත්‍රයේ අඩපණ වෙන්නේ. ඒ අඩපණ වෙන ශේත්‍රයේදී අපි රටට කොයිතරම් ඵලදායී විදිහට ප්‍රයෝග කරගන්න පුළුවන්ද කියන උදාහරණයක් ඇටියට අපි වුන් විශ්‍රාම ගැන්වුවත් අපි විශ්‍රාම වැටුප් ගෙවනවා. එතකොට ඒ විශ්‍රාම වැටුප් ගෙවනවා රටට ඒ බර ඒ විදිහටම දැනෙනවා. හැබැයි අපිට සෞඛ්‍ය ශේත්‍රයේ යම් කිසි කාලයක් වුණ රඳවාගෙන අපිට පුළුවන් වුණොත් එහෙම මේ විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව ඇතුළතදී අපිට අඩුපාඩු निराකරණය කරගන්න ඒ වගේම ඒ වෛද්‍යවරුන් 800 රඳව ගන්න අතරෙදි අපිට හැකියාවක් ලැබුණොත් එහෙම ඒ වෛද්‍යවරුන්ගෙන් කොටස විදේශගත කරලා විදේශගත විනිමය අපේ රටට ලබා ගන්න ඒ වගේම මේ දෙක තුලනය කරන්න විදේශගත වීමත් එතකොට මේ විශ්‍රාම යාමේ කොටසකුත් අපිට තියාගන්න පුළුවන් වුණත් අපේ සෞඛ්‍ය පද්ධතිය මීට වඩා ස්ථායී වෙනවා ස්ථාවර වෙනවා ඉතින් අපි විශ්වාස කරන රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට මේ බැරෑරුම් අවස්ථාවේදී ගන්න තීන්දුව తీරන ඉතාමත්ම සූක්ෂම විදිහට ඉතාමත්ම කල්පනාකාරී විදිහට රටට ඵලදායී විදිහට ගත යුතුයි කියන එක අපි විශ්වාස කරනවා ඒ සීමාව 63 දක්වා දීර්ඝ කිරීම වැදගත් කියලා මොකද වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් මේ රටට බිහි කරන්න ලොකු වියදමක් ලොකු වෑයමක් කරලා තමයි ඔවුන් බිහි කරන්නේ ඒ වගේම මේ රටේ ඉන්න වෛද්‍යවරුන් හැටියට ඔවුන් රට ඇතුළ රැඳිලා මෙච්චර කාල සේවය කරලා තියෙනවා මේ රටෙන් පිට රටකට ගිහිල්ලා විශාල වැටුපක් ලැබලා සේවය කිරීමට හැකියාව තිබියදී ඉතින් ඒ වෛද්‍යවරුන්ගේ ඒ වොමනා උනන්දුව තවදුරට අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල හඳවාගෙන මේ තාමත් වැදගත් ඔව් වෛද්‍යතුමනි මාගේ තව ප්‍රශ්නයක් මතුනවා මේකත් එක්ක මොකද දැන් 60න් අපි වෛද්‍යවරු ඇති වෘත්තිකයන් රජ සේවකයන් විශ්‍රාම ගැනීමට යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ඒක පාර්ලිමේන්තුවේ යෝජනා ඉදිරිපත් වෙන්නේ එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට මේ යෝජනාව අදාළ නැද්ද කියන කාරණාවත් මතු කරන්න ඕනේ ඉතින් අපි කතා කරමු වෛද්‍යතුමනි මේ දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න කොච්චර කාලෙකින්ද විශේෂඥ වෛද්‍යවරේ බිහි වෙන්නේ සාමාන්‍යයෙන් කාල පරාසයක් තියෙනවා මේ ඒ සම්බන්ධයෙන් හදාරන්න ඕනේ එතකොට මේකයි මේ වැඩ කරන කාලය අතර කොච්චර ප්‍රමාණයක් වගේ කාලයක් තියෙනවද ඉතුරු වෙලා සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් වෛද්‍යවරයෙක් අපිට
විශේෂඥ වෛද්‍යවරයෙක් බිහි කරන්න සියලුම ඔහුගේ කාල සීමාව ගතොත් වසර 10ක් විතර ගත කරනවා ඒ විශේෂඥ වෛද්‍යවරයෙක් බිහි කරන්න. ඒ වගේම දැඩි පරිශ්‍රමයක් ඒ කියන්නේ වෛද්‍යවරුන් අතරින් උන් තෝරලා ඕන් මේ රටේ පුහුණු කරලා වසර කීපයක් එක එක ශාස්ත්‍රවල සාමාන්‍ය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අවුරුදු ගානක් අවුරුදු 4ක් 5කට ආසන සංඛ්‍යාව පුහුණු කරලා විදේශගත අධ්‍යාපනයක් ඒ වගේම විදේශගත කරලා ඕන පුහුණු කරලා මේ රටට ගෙනල්ලා මේ රට තුල යම් කිසි ආකාරයකින් ප්‍රශස්ත සේවයක් කරගන්න. ඒ වගේම පරියන්ත රෝහල් වල අපි දකිනවා කොළඹින් පිට රෝහල් වල විශේෂඥ වෛද්‍ය තරුණ විශේෂඥ වෛද්‍යවරු බොහෝමයක් ඉන්නවා. ඔවුන් කොළඹින් පිට විශාල සේවාවක් කරනවා. එතකොට අපිට එකපාර වෛද්‍යවරුන් 300ක් එතකොට ජාතික රෝහලේ ගත්තාම විශාල වෛද්‍යවරුන් ප්‍රමාණයක් විශ්‍රාම ගැනීමට නියමිතයි විශේෂඥ වෛද්‍යවරු. ඒ වගේම අනෙකුත් වෛද්‍යවරු. මොකද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කොටසක් එක කොටසක් රෝගීන් කොටසක් විතරයි ඔවුන්ට නිරීක්ෂණය වෙන්නේ සහ වැදගත්ම ඒ කියන්නේ රෝගීන්ගේ මූලික අවදීන් පරීක්ෂා කරන සාමාන්‍ය වෛද්‍යවරු. එතකොට ඒ වෛද්‍යවරුන්ගේ කාර්යභාරයෙන් කොටසක් පැවරෙනවා නම් නැත්නම් ඒ වෛද්‍යවරුන්ත් ශාස්ත්‍රයෙන් ඉවත් වෙනවා නම් අපිට දැඩි අර්බුදකාරී තත්ත්වයක් එනවා. ඒ වගේම පරයන්ත රෝහල් වල වැඩ කරන වෛද්‍යවරු විශ්‍රාම ගැනීම හරහා පරයන්ත රෝහල් පද්ධතියත් යම් කිසි ආකාරකේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පානවා. ඉතින් අපි විශ්වාස කරන්නේ යම් කිසි නීතියක් නැත්නම් යම් කිසි පනතක් නැත්නම් යම් කිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී රටට අවම හානියක් සිදු වෙන ආකාරයට ඒක ක්‍රියාත්මක කළ යුතුයි කියන එක. මේ අවස්ථාවේදී මේ තියෙන ආර්ථික අපහසුතාවත් එක්ක මේ තියෙන රටේ ප්‍රශ්නත් එක්ක මං හිතන්නේ ජනතාවට තව බරක් විය යුතු නැහැ. වෛද්‍යවරුන් නොමැතිකමින් මේ ශාස්ත්‍රය කඩාගෙන වටනවා නැත්නම් රෝහල් වැහිලා යනවා කියන එක. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ පිළිබඳව රජයට මේ දැනුවත් කරන්න. ඒ වගේම අපි උත්සාහ කරනවා මේ තීන්දුව తీරන ගණිද්දී මේ ශාස්ත්‍රයට විතරක් නෙවෙයි අනිකුත් ශාස්ත්‍රවලට වෙන්න පුළුවන් යම් කිසි ආකාරයකින් වෙනස් කිරීම කළ යුතු ස්ථානවලදී වෙනස් කිරීම කළ යුතුයි. එහෙම නැති වුණොත් අර එකම විදිහට හැමම ශාස්ත්‍රයකම ක්‍රියාත්මක කිරීමේදී අපි රට අනිකුත් රටවලට සාපේක්ෂව විවිධාකාර වෙනස්කම් තියෙන ආර්ථික වශයෙන් සහ භූගෝලීය වශයෙන් ඉතින් අපේ රටට ගැළපෙන ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. ඒක අනුගමනය නොකිරීම රටේ විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයට දැඩි බලපෑමක් ඇති වෙනට හැකියි. වෛද්‍යතුමනි, එතකොට මේ දැන් සාමාන්‍යයෙන් දැන් විශේෂඥ වෛද්‍යවරු 300ක් පමණ ව්‍යාප්ත වෙනවා කියලා කියනවා ඔබතුමා. ඒ තරසේ සාමාන්‍ය වෛද්‍යවරු 500ක් විතර. මේ පුරප්පාඩුව පුරවන්නට වෛද්‍යවරු නැද්ද පෙළ ගැසිලා දැන් හදලක් නැද්ද වෛද්‍යවරු ඒ අවශ්‍ය පුරප්පාඩු පෙළ ගැස මේ පුරවන්න පුළුවන් විදියට? නෑ, ඒක හරි ගැස්සමින් පවතිනවා. ඒ කියන්නේ හැම අවසරකම වෛද්‍යවරු ආසන්න වශයෙන් දහසක් විතර අපිට මේ ෆීල්ඩ් එකට නැත්නම් මේ ශාස්ත්‍රයට එකතු වෙනවා. ගැටලුව තියෙන්නේ ඒක නෙවෙයි. ශාස්ත්‍රයෙන් සාමාන්‍ය වශයෙන් අපේ අනිකුත් ශාස්ත්‍රවලට සාපේක්ෂව වෛද්‍යවරු මෙරට රැඳී සිටීමත් වැඩි. සාමාන්‍යයෙන් අනිත් ශාස්ත්‍රවල ගත්තත් ඉංජිනේරු ශාස්ත්‍රය ගත්තත් බොහෝ ඉංජිනේරුවන් රට හැර යනවා ඔවුන්ගේ අධ්‍යාපනයෙන් පස්සේ. එහෙම ගත්තාම අපේ වෛද්‍යවරුන්ගෙන් ඉතාමත්ම සුළු පිරිසක් තමයි රට හැර යන්නේ. නමුත් මේ කාලෙදී මේ ආර්ථික සහනිකුත් දේශපාලන සමාජීය ප්‍රශ්නත් එක්ක අපි දකිනවා යම් කිසි වැඩිවීමක් තියෙනවා මෙහිදී රට හැර යාමේ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ වෙනත් රටවල් වල මීට වඩා ඉතාමත්ම ඉහළ වැටුප. මම හිතන්නේ වෛද්‍යවරයෙකුට සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ඩොලර් 3000ක් 4000ක් විතර වැටුපක් ලැබෙනවා. ලංකාවේ ඒ අතින් ගත්තාම වෛද්‍යවරු ලැබෙන්නේ ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 500ක් විතර වගේ. ඉතින් ඒ වෙනි වැටුප් පරතරය තියෙද්දි ඔවුන්ගේ අනිකුත් ගැටලුත් එක්ක ඔවුන් නිරායසයෙන්ම විදේශගත වීමට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රවණතාවෙන් කොටසක් යද්දී අපි විශ්‍රාම ගැනීමත් එකතු වුණාම අපි අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරමින් ඉන්නවා කියන එක තමයි අපේ හැඟීම. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මේ தත්ත්වයේ යම් කිසි ආකාරයකින් සමාලෝචනය කරන්න ඕනේ සහ යම් කිසි වෙනස් වීමකට භාජනය කරන්න ඕනේ කියලා. හොඳයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයා, මේ අපිට අපි බලමු එතකොට මේ දැන් වෛද්‍යවරු මේ ආකාරයෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදයක්
සාමාන්‍යයෙන් සිද්ධ වෙනවනේ කොහොමත් අවුරුදු 65න් විශ්‍රාම ගැනීම සිදු වෙනවා සාමාන්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට කොච්චර කාලයක් කාල පරාසයක් අපි කියමු වෛද්‍යවරයෙක් කියන්නේ සෑහෙන කාලයක් කැපකිරීමක් කළා ඉගෙනීමක් ඉගෙන ගන්න ඕනේ ඒ වගේම විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා මේ අධ්‍යාපනය හදාරන්නේ කොච්චර කාලයක් සාමාන්‍යයෙන් ඔබතුමා කියනවාද සේවය කරන්න පුළුවන් කියලා මේ රජයේ සේවයට එකතු වෙලා කොච්චර කාලයක් සේවය කරන්න පුළුවන්ද උන්ට මම හිතන්නේ රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික සේවයේ ගත්තහම ඒකේ ලොකු වෙනසක් තියෙනවානේ පෞද්ගලික සේවයේ ඕන් මේ 60 සීමාවෙ නෙවෙයි 65 සීමාව වෙන්න පුළුවන් 65 සීමාවට ඔබට යන්න පුළුවන් ඉතින් ඔවුන්ගේ හැකියාව ඔවුන්ගේ දක්ෂතාවය සහ ඔවුන්ගේ කුසලතාවයත් එක්ක සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් වුණත් ඕනෑම වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් වුණත් අපි දකිනවා පිටරටවල නැත්නම් විදේශ රටවල ඔවුන් ඉතින් පස්සේ කන්සල්ටේෂන් එකක් දෙන්නේ ඒ කියන්නේ ප්‍රායෝගිකව කෙරුවේ නැති වුණත් ඔවුන්ගේ උපදෙස් පිට තමයි අනෙකුත් වෛද්‍යවරුන් වැඩ කරන්නේ මොකද ඔවුන්ගේ තියෙන පරණත භාවය ඔවුන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එක ඒක හරි වැදගත් ඔවුන්ට ඒ හැකියාවන් අපි උපරිම ප්‍රයෝජන ගත යුතුයි අපි දැක්කා ඇමරිකාව වගේ රටවල් වල සමහර වෙලාවට ජනාධිපතිවරයාගේ සැත්කම් කරන්නත් අවුරුදු 75 78 කියන අය වයස්වල හිටපු විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගත්තා. ඒ කියන්නේ ඔවුන්ගේ එක්ස්පීරියන්ස් එක වැදගත්. අපිට ඒක ඉතාමත් මේක මිල කරන්න බෑ. ඒක අපිට මෙෂර් කරන්න බෑ. ඉතින් ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ඔවුන් යම්කිසි මේ සේවය ඇතුලේ පෞද්ගලික සේවය වෙන්න පුළුවන් කොහොමත්ම අපි මේ සේවය ඇතුලේ සිටීම ඉතාමත් වැදගත්. අපිට විශේෂයෙන් වෛද්‍යවරුන් හැටියටත් වැදගත්. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගත හැකි උපරිම කාල සීමාව ලබා ගත යුතුයි. අපි ඒක විශ්වාස කරනවා. දැන් අනවශ්‍ය විදිහට අපි මේකේ රඳවාගෙන ඉන්න කියනවා නෙවෙයි. වෛද්‍යවරයෙකුට 60 සීමාව ඇතුලේ තිබුණත් 63 සීමාව ඇතුලේ තිබුණත් ඔහු විශ්වාස කරනවා නම් මම මේ ශාස්ත්‍රයෙන් ඉවත් විය යුතුයි දැන් ඒ කාල සීමාව ඉවරයි කියලා. ඌට හැකියාව තියෙනවා විශ්‍රාම ගැනීමේ හැකියාව දැන්ටත් ලබා දීලා තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා පුළුවන් තරම් මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක සෞඛ්‍ය ශාස්ත්‍රය යම් කිසි මට්ටමකට ගන්නතුරු මේ පුරප්පාඩු සමග යාම ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. මොකද අලුතෙන් පරයන්ත රෝහල්වල රෝහල් ඒකක බිහි වෙනවා. ඒ වගේම රෝහල් ඇතුලේ විශේෂඥ වෛද්‍යවරු අපි ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. ඒවට අනෙකුත් වෛද්‍යවරු අවශ්‍ය වෙනවා. උදාහරණයක් ඇටේ ගත දැන් අපි පොළොන්නරුවේ රෝහලේ එක විශේෂඥ වෛද්‍යවරයෙක් නම් ඉන්නේ කායික රෝග සඳහා. ඊළඟ අවුරුද්දේ අපි වෛද්‍යවරුන් දෙන්නෙක් කරනවා. මොකද සේවාව ඊතලින් එහාට ගෙනියන්න ඕනේ හින්දා. ඉතින් එවැනි පුළුල් කිරීම මේකත් එක්ක එකපාරට නවතින්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි එතකොට අපි සාමාන්‍යයෙන් දැන් මේ දුෂ්කර රෝහලල ඉන්න වෛද්‍යවරු වගේම දැන් විශේෂයෙන්ම මේ ටීචින් හොස්පිටල් තියෙනවනේ ලංකාවේ මේ ටීචින් හොස්පිටල් වල මේ උගන්වන්නේ මේ වෛද්‍යවරුන්ට උගන්වීම් කටයුතු කරන්නේ මේ පරණත ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු. ඉතින් මේ සම්බන්ධයෙන් කොපමණ ආකාරයක ගැටලුවක්ද මතුවෙන්නේ ඉස්සරහට දැන් මේ මේ විශේෂඥ වෛද්‍යවරු 300ක් විතර විශ්‍රාම යාමත් එක්ක. ඔව් ඉතින් ඒක මම ඒක කිව්වේ වෛද්‍යවරයෙක් ගත්තාම රෝගීන්ට සේවය කිරීම වගේම අපිට අනෙකුත් වෛද්‍යවරුන්ටත් ඔවුන්ගේ සේවයක් ලබා ගත යුතුයි. ඒ දෙකම අපිට බලපානවා සහ ඒ දෙකම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ශාස්ත්‍රයේ ඉදිරියට ගෙන යන නිසා මේ ශාස්ත්‍රයේ ඇති වටිනාකම මේ ශාස්ත්‍රයේ මෙතනින් එහාට තලයකට ගෙන යන ඉතාමත්ම වටිනා ඔවුන්ගේ උපදෙස් ඒ වගේම ඔවුන්ගේ අපිට ලැබෙන සහයෝගය. ඉතින් ඒ සහයෝගය ලබා ගැනීමේ අවශ්‍යතාවය කොහොමත්ම තියෙනවා. ඒ හින්දා අපි ඒ හින්දා ඒ වගේම මේ රටේ දැනට තියෙන මේ පුරප්පාඩු කියන එක සපුරා ගන්න අපි විශ්වාස කරනවා. මේ මේ දැන් ටීචින් හොස්පිටල් වල ඒ කටයුතු වලට ඉගැන්වීම කටයුතු කරන විශේෂ වෛද්‍ය කණ්ඩායම් ඉන්නවනේ. දැන් මොවුන්නේ විශ්‍රාම ගන්නන්නේ. මොවුන්ගෙන් කොටසක් විශ්‍රාම ගන්නනවනේ. එතකොට ඒ පුරප්පාඩු වලට ඇතුළත් කරන්න වෛද්‍යවරු රජය සතුව ඒ කියන්නේ මේ අපේ ශාස්ත්‍ර සම්බන්ධයෙන් ඉන්නවද? ශාස්ත්‍රය සම්බන්ධයෙන් අපිට තෝරාගත හැකි ඒ පුරප්පාඩු වලට අවශ්‍ය වෛද්‍යවරු. නමුත් අපි විශ්වාස කරනවා අර පරිණත වෛද්‍යවරු සිටියන සමහර විට මීටත් වඩා සේවයක් ලබාගත හැකි කියලා. ඒ කියන්නේ ශාස්ත්‍රයේ පරිණත වෛද්‍යවරු. නමුත් අපි කියන්නේ නැහැ ඒක ඉගෙනීමේ කටයුතු වලට බාධාවක් වෙයි කියලා. නමුත් සමස්ත පද්ධතිය ගත්තාම සහ මේ ඉගෙනීමේ කටයුතු සහ සියලුම පද්ධති ගත්තාම ඒකට යම්කිසි ආකාරකින් බාධාවක් එල්ල වෙන්න පුළුවන්.
Api api ada hasak diri dana kamu obat mangi dana kan kemati mama me ada hasis si wasre dini me hata pahe si ma kini ka ai me ikan dan me ai me hata kini kada adwelatin dan me hata pahe di seve wisrama gen vi me oh kale wedi kela di mana itu kota dan api da me shesre da tulak kara gana pulang bai diur permani ya dan adui mak Sidung ini nanti kali itu, memang me hati ini lah hati apa hati berdiri itu itu kota alu tengennya wajib berusaha me ini tanatur belt pastinya wajib berunta, hema baca apa kawin aja. Memang, api sejstre pulul kiri me di api dengan ini sah istirahat ini wajib beru Indian wajib berun salakalabal lah, bagaimana aurud pahai kal simat salakalabal lah. Yang kisi akar ini card projection ini kakak pi mereka sejstre kohom itu pulul kerana kini ini ke salakalabalan. Ini salakalabalan kalau tek api wajiburun bina ekak kahadane ka ekak itu wajiburun anjukte karna ka unta sahaya itu wajiburun dana ka ini bagi misalnya wajiburun bunuh karna ka ini pahugi kalau sih madika ta me hamadi emu punci punci getlu kari katu tiba corona sambandhi emu desa katu ini sambandhi emu desa bunuh sambandhi wajiburun ge adhihapan katu itu sambandhi yang kisi getlu kari katu kuasara dekatunak kalau kapi betagiru itu apa hasilnya gitu. Ya pasu teka meka anik sejstre itu bagaimana sauki sejstre itu bagaimana sauki wajah dihapun sejstre itu teka balapaya ini balapaya mat teka tamai samahari apitnya wajibnya tuh at kerjanya ini yang kisi permaden nanti una ongi dihapun kartu itu yang kisi kal ramu ya sekarang sih duna eva teka api awe winama gamana ti gamane di kepala api ara winas kiri mat teka idiri di apitnya yang kisi akar kan gak lu kari tapi penenagi kini kita mai raja wajib nih darang di sanggup me mevila itu na ada hasil. Oke, mama tahu atur prasna kahanang me wajib tuh mani, ara me aflatoxin kini kadang dulu ya kena orang me dewasa lah me triposya bela. Me pilihan apa ada dewasa di kata kerai ini apa hendak kiri mak kerja mu, obat tuh malai me pilihan dewa kata kerana net teli tapi le me sambandin gak lu waktu ini ada net deh mukade wajib deh beri kini deh minisu ahanwa samaji ahanwa mukade wajib wajib di bidya sambandin tamai wedi awa dahana kyo mukalat ini me bagi roga saha virus karak sambandin me sambandin obat tuh malai mati ak prakash kerana net iya dini di mangkitane sambandin prutisaka cawat tiba ikuti pahdiri kiri mak kerua gatlu kari tatu ya meter masa keep ekat isela mangitan masa dekat isela tamai yoya gatlu kari tatu udah bela di ini. Namun apitnya turu-turu lebih mempasse janama di tuling hove wanita istri anikut akari kaya apit turu-turu lebih mempasse api itu mandor vidimat saya beli mungkin passe tamai ya dah sedirpatkan bagi wawa game api kian wacane bahwa rogin sahani kus janata wisas karena api mevela wisas karena eveni aflatoxin tibunana tiba warta unana mitu wedi saukya matensiya wagakimak etuwa katayutu kala yutuwi kiyana eka mokada me nishpadana kriyawaledi me triposha kiyana eka api ape manda poshanaya saukya poshana tattwaya adu ayata api laba dunne bohoma viswasayen yutuwa etakota e viswasayen yutuwa laba dena e product eka e nishpadane viswasaya api paludu karanawa me welawa ethe e paludu kirimata lak wenne mona aakarayenda kiyana eka tamai api issela madhyane karanna one me aflatoxin kiyana dilireyak margin nishpadane wenna me visa rasayanika dravya api nishpadana kriyawalayata me amudravya gini gaddi niweredhiwa pariksha karanawa e pariksha karala ita passe nishpadane karala nishpadane kirinan passeth api nawatha sample parikshawak karanawa ඒ sampel පරීක්ෂාව දි තමයි මීට මාසෙ කහමාරකට ඉඩදී එවැනි රද්විස රසායනික ද්‍රව්‍යයක් හම්බුණා කියලා වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ නිෂ්පාදිත ද්‍රව්‍ය සියලුම දේවල් ටික ආපහු නැවත ගෙන්වා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් එක්කතුලා. හැබැයි අපි විශ්වාස කරන සෞඛ්‍ය අමාත්‍යාංශ මේ සඳහාම විශේෂිත වූ මේ සඳහාම වැටුප් ගෙවන මේ සඳහාම ඒකක තියෙනවා. ඒ ඒකකවල නිලධාරී මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි. මේ රජයේ satu me නැත්නම් ජනතාව satu me පෝෂණය සම්බන්ධයෙන් තියෙන අයිතිය සුරක්ෂිත කරන්න. මොකද ඒ සඳහා ඔවුන්ගේ කැපවීම අවශ්‍යයි. ඒ සඳහා පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඒ වෙනුවට ඔවුන් කියනවා නෑ එහෙම එකක් නෙවෙයි මේක සැලකිය යුතු නැහැ කියන එක අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ එහෙම තියෙන්නේ නෑ. අපි පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා කිව්වා. ඒ සම්බන්ධයෙන් වගකීම්ත්තන් අපි ඉදිරියේදී ඉදිරිපත් කරන්න කියන එක අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ හැටියට මතයක් හැටියට ප්‍රකාශ කරුවා. ඒ සම්බන්ධයෙන් අපි තවදුරටත්
අවදීන් සහ ඒ සම්බන්ධයෙන් සොයමින් පවතී. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට රජ්‍ය වෛද්‍යාගේ සංගමයේ විධායක කමිටු සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයා අපි සමග සිටින්නේ. ඔබතුමාට අවසන් වශයෙන් මේ 60 විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් අවසන් වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? මම රජ්‍ය කටයුතු ප්‍රතිපත්තියේ තීන්දුවක් ගැනීමදී රටට හානි කර වෙන්නේ නැති හෝ අවම හානියක් සිදු වෙන ආකාරයෙන් තීන්දුව తీන ගන්න ඕනේ. නැත්නම් ඒ ගන්න ප්‍රතිපත්තිය වැරදක් නෑ. ඒ හින්දා අපි විශ්වාස කරනවා සෞඛ්‍ය කියන ශාස්ත්‍රයේදී අපි වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මේ තීන්දුව తీන ගැනීමදී යම් කිසි වෙනසකට භාජනය විය යුතුයි කියලා ජනතාවගේ පැත්තෙන් ආගේ ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙනුත් මේ සම්බන්ධයෙන් මොකද මේ ශාස්ත්‍රයේ කඩාන වැටෙන්නත් ඒක යම් කිසි ආකාරයෙන් ස්ථාවර කරන්න. හොඳයි බොහෝත් මිස්තුතිය ඔබතුමන්ට රජ්‍ය වෛද්‍ය දානකී සංගමයේ විධායක කමිටු සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්මයා අප සමග මේ සාකච්ඡාවට එකතු වුණා. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. අපි කෙටි විරාමයකට යොමු වෙනවා.